ආජීව පාරි්ශුද්ධිය ආජීව හේතුක සිකපද හය එක ආජීව හේතු ආජීවකරණයා පාපිච්චෝ ඉච්චාප කතෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස දම්වන් උල්ලපති ආපත්ති පාරාජිකස්ස ජීවත්වීමේ හේතුවෙන් නැතිගුණ දක්වනු කැමැත්තෙන් අන්හාාවෙන් මඩනා ලද්දේ තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍යධර්ම ප්‍රකාශ කෙරේ නම් ඔහු පාරාජිකා ආපත්තියට වෙයි. දෙක ආජීව හේතු ආජීව කරණ, සං චරිත්තං, සමාපද්ජති ආපත්ති සංගාධි සෙස්සය. දිවි පැවැත්වීමේ හේතුවෙන් ස්ත්‍රී පුරුෂයන් අතර පනිවිඩ හෝමාරු කෙරේ නම් ඔහු සංගාධිසේෂ ආපත්ති වෙයි. ආජීව හේතු ආජීව කරනාා යෝ තේ විහාරයේ වසති, සෝ බික්කු අරහාති, බනති පටිවිජාණන්තස්ස ආපත්ති චුල්ලච්ච යස්ස. දිවි පැවැත් මේ හේතුවෙන් යමෙක් ඔබගේ විහාරයේ වෙසෙද්ද ඒ මහන රහත් කෙනෙක්යයි කියා නම් අසන්නා තේරුම්ගතහොත් තුළැසි ඇවැත්වෙයි ආජීව හේතු ආජීව කාරණා බික්කු පනීත භෝජනානි අත්තනෝ අත්තාය විඤ්ඥාපෙත්වා බුංජති ආපත්ති පාචිතිස්ස. දිවි පැවැත් මේ හේතුවෙන් මහන, තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍රණීත භෝජනයන් ඉල්ලා වලදානම් ඔහුට පචිති ඇවැත්වෙයි. ප. ආජීව හේතු ආජීවකාරණා බික්ক্ষුණී පනීත භෝජනානි අත්තනෝ අත්තාය විඤ්ඥා පෙත්වා බුංජති ආපත්ති පටිදේශනී අස්ස. විවි පැවැත් මේ හේතුවෙන් මෙහෙනක්. තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍රනීත භෝජන ඉල්ලා වලදානම් ඇයට පාටි දේශනීය නම් ආපත්තියක් වෙයි. ඇය. ීව හේතු ආජීව කාරणා සූපංවා ඕධනංවා අගිලානෝ අනෝ අත්තාය විஞ්ඥා පෙත්වා බුංජති ආපත්ති දුක්කටස්ස අජීව විපත්තිය පච්චයා චච ආපතිෝ ආප්ජති පරිවාරපාලී එකසි විසිහත පිටුවෙන්. දිවි පැවැත් මේ හේතුවෙන් සූප හෝ බත්හෝ නොගිලන් වූයේ තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වලඳයි නම් ඒ මහනහට දුකුලා ඇවැත්වෙයි. ආජීව විපත්තිය නිසා මේ ඇවැත් හයට පැමිණෙයි. කුහනා ලපනා නේමිත්ති කතා නිප්පේසි කතා ලාබේන ලාබං නිජිගින් සනතා යනුවෙන් දැක්වෙන නොමනා ක්‍රමවලින් ප්‍රත්්‍ය සෙවීමෙන් වැලකීමද ආජීව පාරි සුද්ධියය කුහනා ආදිය මෙසේය ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වන්නා වූ නැතිගුණ දක්මුණු කැමැති වූ ලෝබෙන් මඩනා ලද්දා වූ පුද්ගලයාගේ ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීමෙන් හෝ සමීප කොට කතා කිරීමෙන් හෝ ජනයා පහදින ආකාරයෙන් ගමනාදී ඉරියව්හෝ ආදියෙහි තැබීමෙන් පිහිටවන්නා වූ ආකාරයක් සකස්කොට තැබීමක් වීරය කිරීමට වෙහෙසට පත්ව සිටින ආකාරයෙන් මුහුණ හැකිලවීමක් මුහුණ හකළුවාගෙන ඉන්නා ස්වභාවයක් ජනයා විස්මයට පත්කිරීමක් විස්මය පැවැත්වීමක් විස්මයට පත්කරන ස්වභාවයක් වේද මේ කුහනායයි කියනු ලැබේ. කුහනය යනු තමාගේ ඇති සැටිය යටකරගෙන සඟවාගෙන නැත්තා වූ ආකාරයක් දක්වා ජනයා විස්මයට පත්කිරීමය. කපටිකමය කුහකකමය කියනු ඒද ඒටමය. අනේක ප්‍රකාර කුහකකම් ඇත්තේය මෙහි දැක්වෙන ප්‍රත්‍ය ලබනු පිණිස පැවිද්ධන් කරන කුහකකම්ය. ප්‍රථ්‍ය ප්‍රතික්‍ෂේප කිරීම ලංකොට කතා කිරීම දුටුවන් පහදිනා ආකාරයෙන් ඉරියව් පැවැත්වීම යන මේ තුන ප්‍රත්‍ය ලබනුපිණිස ඇතැම් පැවිද්ධන් කරන කොහකකමිය බොහෝ ගිහිියෝ ප්‍රත්‍යය නොපිළිගන්නා පැවිද්ධට පහදති නොපිළිගන්නා පැවිද්ධට වඩ වඩා ප්‍රත්‍යපිරිනමන්නට උත්සාහ කරති වඩා හොඳ ප්‍රත්‍ය පිරිනමන්නට උත්සාහ කරති කපටි පැවිද්ධන්ට ප්‍රත්්‍ය ප්‍රතික්ෂප කිරීමේ උපායෙන් බොහෝ ප්‍රත්‍ය ලැබිය හැකිය. මිනිසුන් පහදවා වඩ වඩා ප්‍රත්්‍ය ලැබීම පිණිස මුලින් ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීම හඳුන්ුවන්නේ ප්‍රත්‍ය ප්‍රතික්‍ෂයප කිරීම නැමැතික ෝකකමය. ධ්‍යාන මාර්ග පළ සං්‍යායත උත්තරි මනුෂ්‍යධර්මයන් තමා කෙරෙහි ඇතඇයි කෙලින්ම නොකයා එවනු ධර්ම තමා කෙරෙහි ඇතයැයි හැඟෙන පරිදි ඒවාට ලංකොට උසස් පැවිද්දෝ නම් මේ කැලෑවල වෙසෙන පැවිද්දෝය. ධ්‍යන මාර්ගාදී උසස් ධර්ම ඇත්තෝ අපසේ විවේක සෙනසුන්වල වෙසෙන් නෝය යනාදියෙන් කතා කිරීම උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට ලංකොට කතා කිරීම නැමැති කොහොගගමය. ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් ජනයාට පෙනෙන්නට බද්ධ පර්ියංකයෙන් වාඩිවී නිශ්චලව විසීම සක්මන් කිරීම ආදී වශයෙන් ආර්යන්ගේ ඉරියව්වලට සමාන ඉරියව් පැවැත්වීම ඉරියව් පිහිටවීම නැමැති කොහොකකමය ලපනා ලාභ සත්කාර කීරති බලාපොරොත්තු වන්නා වූ ලාමක ආසා ඇත්තා වූ ලාමක ඉච්චාවෙන් මඩන ලද්දාාාවූ පැවිද්ධන්ගේ මිනිසුන්ගේ සිත් ගැනීම පිණිස ඔවුන්ගෙන් යමක් ලබනු පිණිස කරන කතා ලපනා නම්බයි ඉහත දැක්වූ පාටයහි ලපනාව ආලපනා සල්ලපනා යනාදීන් වචන තෙලෙසකින් දක්වා ඇත ඒ වචන වෙනවෙනම තේරුම් කළයුතුය ලාබசක්க்காර සිิලෝஸ் சிலिලෝක சන්නේ स्थස්ස පාපිච්ச்சස්ස இච්ச்சாපක தස්ස යා පரேசං ஆලපනා ලපනා சல்லपනා உள்ளපනා සමුල්ලපනා உන්නහානාா සமන්නහානා உක්க்காචනා සமुக்காචනා அனுුපிய บානිතා චාட்டுුකම्यතා முुග சුප්‍යතා පාරිබ්ட்டතා அயං உච්ச்சති ලපනා වචන වෙනවෙනම තේරුම් කළ යුතුය එය මෙසේය. ආලපනා යනු විහාරයට ගිහියකු පැමිණ කල්හි මහත්මයා මහත්මිය අද පැමිණයේ ආරාධනාවක් පිණිසද. එසේනම් කොපමන සංඝයා ුවෝමනාද. ඕමනා පමණක් වැඩම කරවාදිය හැකිය. යනාදිය ආරාධනාවක් ගැන බලාපපුරොත්තුවක් නොතබූ ගිහිියට ආරාධනාවක් කරනතනට පළුමයෙන් කතා කිරීම හා අසවල් අසවල් මහත්වරු නෝනාාවරු මේ විහාරයේ දායකයෝය අපගේ හිතවත්තුය ඔහු මෙහි නිතර පැමිණෙන්නේය යනාදෙන් උසස් අය තමාගේ දායකයන් කොට කතා කිරීමය ලපනා යනු ගිියන් විසින් තොරතුරු විමසන කල් හි ඉහත දැක්වූ පරිදි කීමය සල්ලපනා යනු ගිහිියන්ට කතාකිරීමට අවකාශ නොතබා තමාම කතාකරන කල්හි ඔවුන් කලකිරෙති යැයි ඔවුනට ඉඩදිදී ඉහතකී පරිදිීම කීමය උල්ලපනා යනු මුන්නහේගේ මහා ත්‍යයාගවන්තයකි අනේපිට සිටවැනිියකි මේ මහත්මිය මහා දාානපතිනියකි බොදු සසුන බැබලෙන්න්නේ මෙබඳවාය නිසාය යනාදයෙන් පමණට වඩා උසස්කොට කතා කිරීමය ගිහියන්ගේ ගුණ බොරුවට වර්ණනා කිරීමය සමුල්ලපනා යනු නොයෙක් ආකාරයෙන් නොයෙක් පැතිවලින් උසස්කොට බොරු ගුණවර්ණනා කිරීමය උන්න හනා යනු ඉස්සරනම් මොන්න හෙලා නිත්‍ර දන්පින් කලා විහාරස්ථානයට නිදර පැමිණෙනවා. දැන්නම් පින් නමතක වේගෙන යනවා වගේ. යනාදියෙන් තමා බලාපොරොත්තු වෙන දෙය දෙමිය කරමිය කියන තෙක් නැවත නැවත කතාවෙන් වෙලීමය. සමුන්නහනා යනු එක් ආකාරයකින් කතාකොට තමා බලාපොරොත්තු වෙන දෙය කරවාගත නොහැකිවුවහොත් අන්නආකාරයකින්ද එසත් නොහැකිවුවහොත් තවත් ආකාරයකින්ද මෙසේ තමාගේ අදහස ඉටුවනතුරු නැවත නැවත නොයෙක් ආකාරවලින් කතාවෙන් වෙලීමය උක්කා්චනා යනු මේ පවුල ගුණවතුන් හඳරන පවු්ලකි සැලකිය යුත්තන් හඳුරන පව්ලකි යමක් ලදහොත් අප අමතක නොකරන පවුලකි හොඳ දෙයක් ලදහොත් අපට නොදී අනු බව නොකරන පවුලකි ලෝබෙන් වෙව්ලවෙවුලා සැඟවිලා අගින් දෙන පවුලක් නොව දෙනදය ඇතිවන්නටම දෙන පවුලක්ය. යනාදියෙන් අන්ඥන් උසස්කිරීමය. සමුකාචනා යනු එක් ආකාරයකින් දේ‍යකාරයකින් පමණක් නොව හැකි සෑම ආකාරයකින්ම ගිහියන් උසස් කොට කතා කිරීමය. අනුප්පිය බානිතා යනු නැත්ත යුක්ති අයුක්තිය ගැන සැලකීමක් නොකොට ගිහිා කියන සැම දෙයක්ම අනුමත කරමින් ඔහු සත්තුටුවන පරිදි කතා කිරීමය. චාටුකම්යතා යනු අපට වගේ නොවේ හිතුවොත් මුන්නහයට නොකළ හැකි දෙයක් නෑ මුන්නැහැලගේ උදව්ව නැතිව අපට මේ වැඩ නොකළ හැකිය. මේ ස්ථාන නොපැවැත්විය හැකිය. යනාදෙන් තමා පහත්තන්හි තබා ගිහියා උසස්කොට කතා කිරීමය මුග්ග සුප්‍යතා යනු තැම්බුණු ඇත් නොතැම්ඹුණු ඇත් ඇති මුං ඇට මාළුව සේ දායකයා සතුටුවන පරිදි බොරු සැබෑ මුසුකොට කතා කිරීමය. පාරි බට්්‍යතා යනු ගියන් සතුුකරවනු පිණිස ඔවුන්ගේ දරුවන් වඩාගෙන සුරතල් කිරීමය. නේමිත්ති කතා ලාබ සක්කාර සතස්ස පාපිච්චස්ස ඉච්චාපක තස්ස යං පරේසං නිමිත්තං නිමිත්තකම්මං ඕබාසෝ ඕබාසකම්මං සමානජපපා පරිකතා අයංගුච්චති නේමිත්ති කතා. ලාබ සත්කාර කීර්ති බලාපොරොතුවන්නා වූ ලාමක ආශාවඇත්තා වූ ලාමක ආශාවලින් සම්යක් ආජීවෙන් හ කරන ලද්ධ වූ පැවිද්දාගේ යම් අන්‍යන්ට දීමේ අදහස ඇති කරන නිමිති පහළ කිරීමක් වේද නිමිති පහළ කිරීමේ දක්ෂතාවක් වේද ප්‍ර්‍ය පිරිනමන අදහස උපදවන කතා කිරීමක් වේද එබඳු කතා කිරීමේ දක්ෂතාවක් වේද ලැබීමට බලාපොරොත්වන දයට ලංකොට කතාකිරීමක් වේද බලාපොරුතු දය ලබෙන පරිදිී ඒ මේ අතට හරව හරවා කතා කිරීමක් වේද මේ නේමිත්ති කතායැයි කියනු ලැබේ. දීමේ අදහස ඇති කරන නිමිති පහළ කිරීමය යනු දායකයන්ට ඒ ඒ දය දෙන්නට සිත්වීම සඳහා ඔවුනට පෙනෙනසේ දිරු ඉරුණු සිවුරු තැබීම කැඩුණු බිඳුණු බඩු තැබීම යනාදිය කිරීම ඒවා ගෙන කතා කිරීම එෙසේ කළ කල්හි සමහරවිට ගියන් ඒවා ලැබෙන් ගිහියන්ගෙන් ඒවා ලැබෙන හෙයිනි ප්‍රත්්‍ය පිරිනමන අදහස උපදවන කතා කිරීමය යනු ගිහියන් පැමිණණෙන්ට විට පෙරවනාහි භික්‍ෂූන්ට ඕමනා පමණටත් වඩා ආහාරපාන ලැබනාාය සිවරු පිරිකර ලැබනාාය භික්ෂූන්ට දිවිපැත්වීමට කිසි අපහසුවක් තිබුණේ නැත දැන්නම් කිසිවක් ලැබෙන්නේ නැත දැනට සිදුවී ඇත්තේ භික්‍ෂන්ටත් රැකියාවලට බැසීමය යනාදී කතා කිරීමය ලැබීමට බලාපොරොත්තුවනදයට ලංකොට කතා කිරීමය යනු අසවල්දේ ඇත්තේ කොයි පලාතේද ඒවා තනන්නේ කවරහුද යනාදෙන් ඕමනාදය ගැන කතා කිරීමය ප්‍රකට කරනු පිණිස දක්වා ඇති කතාවක් මෙසේය. එක් ජාතක බානක භික්ෂුවක් දානය ලබාගනු කැමැත්තේ ගේකට පිවිසහිඳ ගත්තේය. එහි වූයේ උපාසිකාවක් පමණකි ඕතමෝ භික්ෂුවට ආහාර පිළියල කරදීමට නොකැමැත්ති සහල් නැති බවකී කල්හි භික්ෂුව අන්තනකට යනු ඇතැයි සිතා. ස්වාමීණී අද ගෙදල මදකතු සහන් නැතයයි කියා සහල් සෙවීමට යන ආකාරය දක්වා ගේයින් නික්ම ගියාය ඒ අවසරයේදී භික්ෂුව ගෙට පිවිස එහි කුමක් ඇැත්්දැයි බැලීය ඔහු එහි උක්දන්්ඩක්ද භාජනයක හකුරුද පැසක ලුණුමාලු පෙතිද හැළියක සහල්ද කලයක ගිතෙල්ද දැක ගයින් බැහැරව කිසිවක් නොදන්නාක් මෙන් හුන් තැනම වාඩි වී සිටියේය අද වෙලාවකට පසු උපාසිකාව පැමිණ කොතනකින්වත් අද සහල් ලැබෙන්න්නට නොහැකිවීය යැයිකීවාය. එකල්හි භික්ෂුව උපාසිකාවනි අද මම දානය හරි නොවැන බව කලින්ම නිමිත්තක් දටුවමි යැයිකීය. ඒ කුමක් ද යැයි උපාසිකාව ඇසුවාල්. එකල්හි භික්‍ෂුව කියනුයේ උපාසිකාවනි අද මායන අතර මගදී අර දොරමුල්ලේ ඇති උක්්දන්්ඩ පමණ දිග මහත ඇති සර්පයක් දුටුවමි. ඌ එලවා දැමීමට මා අරගේ භාජනය ඇති හකුරු කැට බඳු මැටිකැට ගෙන ගැසූ කල්හි අර පසෙහි ඇති ලුණුමාලු පෙත්තක්සේ වූ පැනය කළේය. කිපුණු සර්පයා මා ගැසූ මැටිකැටවලට අර හැලියේ සහල් වැනි දළවලින් පහර දුන්නේය ඇවිටගේ මුවවන් හරියටම අර කලේ ඇති ගිතෙල්වැනි විසසහිත කෙල ගැලීය යැයිකීය. උපාසිකාව මේ මහන එලවන්නට නොපිලි වනක් යැයි උක්දණ්ඩදී බත්පිස ලුණුමාලු ගිතෙල හා හකුරුද සහිතව භික්ෂුවට දුන්නාය. මෙසේ ලබාගැනීම ලංකොට කතා කර ලබාගැනීමට උදාහරණයකි නිප්පේසි කතා ලාබ සක්කාර සන්න සිතස්ස පාපිච්චස්ස ඉච්චාපකතස්ස ය පරසං අකෝසනා වம்பනා ගරහනා, උකේපනා සමුකේපනා කිපිනා, සංකිපනා පාපනා සම්පාපනා අවන්න හාාරිතා පරපිට්ටි මන්සිකතා අයං ුච්චති නි්පේසි කතා ලාබ සත්කාර බලාපොරොත්තු වන්නා වූ පාපේච්ච වූ ඉච්චාවෙන් මඩන ලද්දා වූ භික්ෂුවගේ යම් අන්්‍යන් ආක්‍රෝෂ කිරීමේ ආදයක් වේද එය නිප්පේසි කතායැයි කියනු ලැබේ. එහි අක්කෝසනා යනු නොදෙන්න්නහුට බැනීමෙන් හෝ ඔහුගෙන් යමක් ලබාගැනීම පිණිස නොයෙක්දේ කියා ආකරෝෂ කිරීමය වම්බනා යනු අපට නොසලක හොත් කළේතු දේ අපි ධනිමුය අපටත් මෙසේද මෙසේද කළ හැකිය යනා අදයෙන් තර්ජනය කිරීමය ගරහනා යනු මැරෙන බව නොදන්නෙකි පරලොවක් ඇති බව නොදන්නෙකි රැස්කර තබා මැරෙන්න්නෙකි පින්පවු නොදන්නෙකි ම මසුරෙකි මවට පියාටවත් යමක් නොදෙන්නෙකි යනාදියෙන් නින්දාකිරීමය උක්කෙප්පනා යනු නොදෙන්නහුට නින්දා කිරීම පිණිස මහාදානපතියකි වෙස්සන්තර රජුවැනිියකි යනාදියෙන් උසස්කොට කතා කිරීමය සමු්‍යෙප්පනා යනු වඩාත් උසස්කොට කතා කිරීමය ප යනු නොදහ මොහුගේ ධනයෙන් කවර ප්‍රයෝජනයන්ද මොහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද යනාදයෙන් කවටකම් කිරීමය සංකිිපනා යනු මොුට මසුරෙකි අදායකය කියයි කියන්නේ කුමකටද. මොහු නිතරම නැත යන වචනය සැමටම දෙන්නේ ජනාදයෙන් වඩාත් විසුළු කිරීමය. පාපනා යනු නොදෙන කෙනෙකු බව මසුරෙකු බව පවසා ජනයාගේ පිළිකුලට පැමිණවීමය. සංපාපනා යනු නොයෙක් කරුණු කියා නොෙක් ආකාරයෙන් ජනයා පිළිකුල් කරන බවට පැමිණවීමය. අවන්න හාරිතා යනු අගුණ පැතිරයාමෙන් බියෙන් හෝ මහ දෙනු ඇතැ සිතා ගයින් ගෙට ගමින් ගමට නොදෙන්නහුගේ අගුණ පැතිරවීමය අගුණ කියමින් ඇවිදීමය පරපිට්ටි මංසි කතා යනු ඉදිරියේ ගුණ කියා නැතිතැනදී අවගුණ කියමින් නිින්දා කිරීමය එසේ කිරීම පිටේ මස් හෝරා කෑම වැනි බැවින් පරපිට්ටි මංසිකතා යැයි කියනු ලැබේ අනුන්ගේ පිටේ මස් සූරා කණභවය යනු එහිතේරුමය ලාබේන ලාබං නිජිගිං සනතා ලාබ සක්කාර සනිිසිත්තෝ පාපිච්චෝ ඉච්චා පාප්කතෝ ඉතෝ ලද්ධං ආමිසං අමුත්‍ර හරති අමුත්‍රවා ලද්ධං ආමිසං ඉදා ආහාරතිී යා ඒවරූපා ආමිසේන ආමිසස්ස එට්ටි ගවෙට්ටි පරිෙට්ටි එසනා ගවේසනා, පරියේසනා අයං උච්චති ලාබේන ලාබං නිජිගින් සනතා මේ පාටයෙන් දැක්වෙෙන්නේ එක් ගේකින් ලැබෙන පි්ඩපාතය අනික් තැනකට ගෙනගොස්දී එතනින් ලැබෙන පි්ඩපාතය අන්තනකට ගෙන ගොස්දී මෙසේ හෝමාරු කිරීමේ ක්‍රමයේ ්‍රනීත බෝජන ලබාගැනීම මෙරට භික්ෂූන් අතර ඇතියක් නොවෙයි. එහෙත් පොතෙහි එන සියල්ල මෙහිද දැක්වී යුතු නිසා මේ ලාබේන ලාබං නිජිගින්සනය මේ ග්‍රන්තයටද ඇතුළු කරනලදී. බුදු සසුන ඇති වූ මුල්කාලයේ තමදිව භික්ෂූන්ට විහාරවලට ගැනැවුත් දන්දීමේ සිරිත නොපැවතින. එකල විසූ භික්‍ෂූහු ගිහි ගෙවල්වලදීද න තනාතිබූ ආසනසාලාවලද දන් වැලදූහ ඒ කාලේ ඇතැම් භික්‍ෂූන් එක් ගයකින් ලද්දය තමාට හොඳ නොවූ යේ නම් අන්තැනකට ගෙනගොස් එය දී ඒගයින් වඩාත් යහපත් බොජුන් ලබාගන්නට ඇත. ඒ නිසාමේ හෝමාරු කරගැනීමේ දෝෂය බනපොත්වල ඇතුළු කරන්නට ඇත එක් විසි අනේසනය අේසන යනු නුසුදුසු පරිදිී ප්‍රත්‍ය සෙවීමය ඉහත දැක්කුගුහනා ලපනා නේමිත්ත කතා නිප්පේසි කතා ලාබේන ලාබං නිජගින් සනතා යන ක්‍රම පහ හැර අයිතු පරිදිී ප්‍රත්‍ය සෙවීමේ තවත් ක්‍රම එක්විස්සක් ඇත්තේය ඒවා අනේසන යන නමින් දක්වා ඇත්තේය මහණනි එක් විසි ආකාර වූ අනේසනයෙන් ප්‍රත්‍ය නොසවිය යුත්තේය අනේසනයෙන් උපන් පිඩපාතය ගිනියම් වූ ලෝහගුලිවැනිය හලාහල විෂවැනිය අනේසන නම් වූ මෙය බුද්ධ පච්චේක බුද්ධ බුද්ධ ශ්‍රාවකයන් විසින් නින්දා කරන ලද්දේය පිළිකුල් කරන ලද්දේය අනේසනයෙන් ලත් පිණඩපාතය වලදන්න හොට ප්‍රීතියක් හෝ සොම්නසක් හෝ නොවෙයි. එසේ උපන් පිණ්ඩපාතය මාගේ ශාසනයහි චන්්ඩාලකුක්ගේ ඉදුල්බතක් වැනිිය. එය වැලදීම සතදම්ම නැමති මානවකයා විසින් කළ චණ්ඩාලයාගේ ඉදුල්පත වැලදීම වැනිවෙයි. සතදම්ම මානවකයාගේ කතාව ජාතක පොතේ දතහැකිය වෙදකම් කිරීමය ගිහියන්ගේ දූත ක්‍රියා කිරීමය ගයන් කියන වැඩකරදීමය ගෙඩි පැලීමය තුවාලවලට ගැල්වීමට බෙහෙද්දීමය ලය විරේකදීමය අදෝ විරේචන බෙහෙද්දීමය නස්්‍ය තෙල්දීමය පානය කිරීමට බෙහෙත් තෙල්දීමය හුණ දඩු දීමය ජාතිදීමය මල් දීම ගෙඩිදීම සබාන් දැහැටි මුවසෝධන දිය ආදිය දීමය ඇඟ ගල්වන හුණු එනම් පියර දීමය වර්ණවත් මැටිදීමය තමා පහත්තනෙහි තබා ගිහියන් උසස්කොට කතා කිරීමය ගිහියන් සතුටු කරවීම පිණිස බොරු සැබෑ මිශ්්‍රකොට කතා කිරීමය ගිහියන්ගේ දරුවන් සුරතාල් කිරීමය ගිහිියන්ගේ වැඩ පනිවිඩවලට ගේයින්ගෙට ගවින්ගමට යාමය යන එක් විසි වදෑරුම් අනේසනයෙන් ජීවත්වන මහන නුවනින් ජීවත් වන්නේ නොවයි ප්‍රඥාවහි පිහිටා ජීවත් වන්නේ නොවෙයි ඒ මහන කාල ක්‍රියාකොට ශ්‍රවමන යක්ෂයකු වී සංගාටිපි ආධිත්තා හෝති සමාපජ්ජලිතා යැයි වදාළ ක්‍රමයට මහා දුප් විඳින්නේ වෙයි. අනේසන වන්නේ සතුරුකොට ප්‍රත්‍ය ලබා ගැනීම හා උපකාර ලබාගැනීම සඳහා වෙදකම් කිරීමට නුසුදුසු, දීමට නුසුදුසු වැඩකර දීමට නුසුදුසු අයට වෙදකම් කිරීම ආදියය. මාපි ආදී සුදුසු අයට බෙහෙත්කිරීම දීම, ගේ වැඩ පණවිඩ කරදීම අනේසනයන්ට අයත් නොවෙයි මේ එක්විසි අනේසනය දක්වා ඇත්තේ අතීත ලෝකය අනුවය. වර්තමාන ලෝකය අනුව කුලදූෂණ අනේසනයන් කියතොහොත් උපකාර ලැබීමේ අදහසින් වෙදකම් කිරීමට නුසු දුසු ගිහිියන්ට වෙදකම් කිරීම බෙහෙද්දීම දායකයන්ට හෝඔුන්ගේ දදුදරුවන්ට ලෙඩහැදනු විට වෙදුන් පවුන්වාදීම වුන් වැදදුන් වෙත කැඳවාගෙනයාම රෝහල් වලට ඇතුළු කිරීම, දායකයන්ට කේන්ද්‍ර බලා පලාපලකීම අත් බලා පලාපලකීම සෙත්කවි වස්කවි සාදාදීම, මන්ත්‍රගුරුකම් කරදීම දායකයන්ගේ දරුවන් පාසැල් වලට ඇතුළුකරවාදීම ඔවුනට උගනීමට උපකරණ සපයාදීම පන්සල්වල ඇති අඹ දෙහි දොඩම් තැමිලි ආදිය ගිහි අන්ටදීම ගුණවර්ණනාකිරීම ඔවුන් උසස්කොට කතාකිරීම යනාදිය කුලදූෂණය ලෙසද අනේසනය ලෙසද කියයුතුය ආජීව පාරිසුද්ධය පිළිබඳ සිකපද රැකීම කුහනාදියෙන් ප්‍රත්්‍ය සැපීමෙන් වැලකීම අනේසනයෙන් ප්‍රත්්‍ය සැපීමෙන් වැලකීම භික්‍ෂුවගගේ ආජීව පාරිසුද්ධි සීලයයි ර්ය සීලස්කන්දය. තතාගතයන් වහන්සේ විසින් භික්‍ෂූන්ට විනය සිකපද පැනවීම ආරම්භ කළේ භික්‍ෂූන් ඇතිවී බොහෝ කළක් ගතව්වාට පසුවය. විනෙහි ඇති සිකපද සියල්ල එක්තැනකදී එක්වරග පණමන ලද ඒවාද නොවෙයි. භාග්‍යවතුන් වහන්සේට විනය සිකපද පනවා අවසන් කිරීමට දීර්ඝ කාලයක් ගතවන්නට ඇත විනේ සිකපද පණවන්නට පෙර බොහෝ භික්ෂූහ වූහ උන්වහන්සේලා අතර බොහෝ බොහෝ රහත් හෝද වූහ ඒ පූරුව කාලින භික්‍ෂූ වහන්සේලා සෙකපද පනවා නොතිබූ නිසා සීලයක් නැතුව විසුවාහු නොවූහ උන්වහන්සේලාද සීලයෙන් යුක්ත වූහ උන්වහන්සේලාට මහත්වූ සීලස්කන්දයක් තිබින සෝ ඉමිනා අරියේන සීලක් කන්දේන සමන්නාගතෝ ුව ඇතැම් සූත්‍ර දේශනාවල දීගනිකායේ සඳහන් කර ඇත්තේ ඒ ආර්ය සීලස්කන්දයයි. ඒ මූලික උපසම්පදා සීලයේය එය ස්වභාව සිද්ධ සීලයකි. ඒට පණවන ලද සිකපද නැත. එය චූල සීල මජ්ජිම සීල මහාසීල වශයෙන් තුන් කොටසක් කොට බුදුරජාණන් වහන්සේගේ ශීලය වශයෙන් ්‍රක්ජාල සූත්‍රයෙහි වදාලා ඇත. බුද්ධ ශාවකයන්ගේ සීලය වශයෙන් සාමන්්‍ය පල සෝනදන්ඩ, කූට දන්ත, මහාලී, සුබ කේවට්ට තේවිච්ච යන සූත්‍රයන්හි වදාරා ඇත්තේය. ඒ සූත්‍ර ඇත්තේ දීග නිකායේය සූත්‍රවල වදාලා ඇති ආකාරයෙන් උපසම්පදා සීලය සිකපද නැතිව කොටින් සලකා ගත හැකිය ඒ සූත්‍රධර්ම අනුව පිළිපදින්නා වූ භික්‍ෂුවගෙන් විනේ සිකපද ඉබේම රැකෙන්නේය එබැවින් උපසම්පදා සීලය කොටින් සලකා ගත හැකිවීම පිණිස සාමාන්්‍යඵල සූත්‍ර එන පරිදි ආර්ය සීලය මතුවෙන් දක්වනු ලැබේ